මනෝචාලක ශේෂ්ත්‍රය ගැන ගත්තතින් දැන් ආවේදන ශේෂ්ත්‍රය ගොඩක් බොහෝ වෙලාවට ගති ලක්ෂණ යාගේ සිසුවෙක්ගේ ගති ස්වභාවයන් අනුව තමයි ඒක තීරණය වෙන්නේ. යා සිතන පතන විදිය, ආකල්ප, මානසික හැකියාවන් ඔන්නෝ වගේ දේවල් අනුව තමයි ආවේදන ශේෂ්ත්‍රය ගොඩනගන්නේ. ඊළඟට මනෝචාලක ශේෂ්ත්‍රය ගැන කතා කරොත් මේක ඉදිරිපත් කරන්නේ සිම්සන් කියන කෙනා. එයාට අනුව වර්ගීකරණයන් මනෝචාල ශේෂ්ත්‍රයේ වර්ගීකරණයන් කොටස් හතක් අනුව තීරණය කරනවා. ඒ කියන්නේ මනස පදනම් කරගෙන හසුරු කුසලතා නැත්නම් දක්ෂතා වගේ දේවල් පිළිඹිබු කරන ආකාරයට කටයුතු කිරීම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. මෙතෙන්දි ගත්තොත් මනෝචාලක ශේෂ්ත්‍රයේ පළවෙනි කොටස විදියට සංජානනය කියන එක ගන්න පුළුවන්. ඒකේ උපකොටස් තුනයි. සංවේදන උත්තේජනය එක, එතකොට පංචේන්ද්‍රයන් තුලින් තමයි යා ග්‍රහණය කරගන්නේ මනෝචාලක ශේෂ්ත්‍රයේදී. ඊළඟට ඉඟි නැත්තම් මඟ පෙන්වීම් වර්ණය කියන කොටස එනවා. ඊළඟට සංජානන පරිවර්තනය, කැමැත්ත පෙළඹවීම ඇති කිරීම කියන කොටස කියන දේවල් ඇති කරන ගන්නවා. එතකොට සංජානනය කියලා කියන්නේ එතකොට එයාට පංචේන්ද්‍රයන් තුරින් ලැබෙන මේ කරුණු ඔස්සේ එයා ඒක ග්‍රහණය කරගන්න ප්‍රමාණය තමයි සංජානනය කියලා කියන්නේ. ඊළඟට සූදානම කියලා කියන්නේ මානසික සූදානම, භෞතික සූදානම සහ චිත්තවේගීය සූදානම කියන කොටස් තුනම ඇතුළත් වෙන්න ඕනේ. මට තප්පරයක් දෙනවද? මේ තිමිරයි හිරානුයි මේ අන්මියුට් කරලා දාන්න, මොනවා හරි වැරද්දක් වුණොත්. මම මොකද මේකට එච්ච ලොකුවට මම දක්ෂ නැහැ. මේ ඒ දෙන්න අන්මියුට් කරන්න. හරි, මේ ඉස්සෙල්ලාම අපි මේ ටීචර්ට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපහසුතාවෙන් කරපු එකට. මම මෙතනින් එහාට මේ මනෝචාලකයක අරන් ගිහින් දෙන්නම්. එතකොට මනෝචාලක ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය කියන්නේ හිතලා කරන ක්‍රියා. සිම්සන් මහත්තයා තමයි මේක ඉදිරිපත් කරේ කියලා ටීචර් කිව්වා. මනස මෙහෙවලා සංවර්ධනය කරලා සිද්ධ කරන සියලුම චාලක ක්‍රියාකාරකම් මනෝචාලක ක්‍රියා කියලා අපි හඳුන්වනවා. එතකොට මේක දරුවාගේ ඇතිකරන්ඩ කරලා පෙන්වීම, එහෙම නැත්තම් ආදර්ශනය කරන්න ඕන. දරුවා තුළ ඇතිකරන්ඩ නම් කරලා පෙන්වන්න ඕන. මේක අපි දරුවා තුළ තියෙනවා කියලා තේරුම් ගන්න. එතකොට මනෝචාලක කුසලතා උගත්චාලක හැකියා කියලා තමයි මේවා අර්ථ දක්වන්නේ. කුෂික මනෝචාලක විෂයන් විදියට හඳුනගෙන තියෙනවා. සිම්සන් මහත්තයා මේ කුසලතා අධියර හතකින් ගොඩනැගෙනවා කියලා පෙන්වනවා. මොනවද ඒ අධියර කියලා අපි බලමු. පළවෙනි එක තමයි සංජානනය. එතකොට සංජානනය කියන්නේ මොකක්ද? මොකක් හරි යම් කුසලතාවයක් ඉගෙන ගැනීම සඳහා පොළඹවන එක තමයි සංජානනය කියන්නේ. කොටින්ම කියනවනම් පංචේන්ද්‍රියන් වලින් ඇස, කන, දිව, ශරීරය ඔය ටිකෙන් යමක් දැන ගැනීම සංජානනය. එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නයක්. ගුරු කාර්යභාරය මොකද්ද? සංජානනය. දරුවට හොඳ ප්‍රවේශයක් ලබා ගන්න. හොඳින් ඒ ප්‍රවේශය අරගෙන කියලා දෙන්න ඕන. නිරවුල් කරලා දුන්නාම දරුවට හොඳින් සංජානනය වෙනවා. ඔන්න ගුරුවරයාගේ කාර්යභාරය. ඔතන අල්ලලා ප්‍රශ්නයක් ඕන නම් දෙන්න පුළුවන්. සංජානනයේ ගුරු කාර්යභාරය මොකක්ද? දරුවට හොඳ ප්‍රවේශයක් අරගෙන නිරවුල්ව මේ කරුණු අර සරල භවයේ සිට සංකීර්ණ දක්වා ගෙනියනකොට තමයි මේක දරුවා තුළ ඔප්නැං වෙන්නේ, සංජානනය වෙන්නේ. එතකොට මේ සංජානනයේ
කොටස් කීපයකට බෙදෙනවා තුනකට අපි බලමු සංවේදන උත්තේජන සංජේන සංවේදන උත්තේජනය කියන්නේ දැන් හිතන්නකෝ උදාහරණයක් අයිසිං කේක් එකක් හදනවා අපි ඒකට දෙන්න පුළුවන් යොදා ගන්න සංජානනය දෙන්න පුළුවන් ක්‍රම මොනවා ශ්‍රව්‍ය පැත්තෙන් අයිසිං කේක් එක හදන හැටි ඔන්න ටීචර් කියලා දෙනවා මෙහෙම මෙහෙම ගනිල්ලා බිත්තර දාපල්ලා ඔන්න කියලා දුන්නා අන්න ශ්‍රව්‍ය එක දෘශ්‍ය එක හදපු කේක් එකක් ගෙනල්ලා පෙන්නනවා එහෙම නැත්නම් රූපයක් පෙන්නනවා සංවේදන උත්තේජනයේ දෘශ්‍ය ස්පර්ශයේ හදපු කේක් එකක් ගෙනල්ලා අල්ලලා බලන්න දෙනවා ස්ටක් මේ ස්මූත් බව එබෙනවද ඒව ටික බලන්න දෙනවා රස කේක් කැල්ලා කාලා බලන්න දෙනවා ආග්‍රහණය ඉඹලා බලන්න දෙනවා සුවඳ චාලක කේක් එක හදන්න කටයුතු කරන ක්‍රියාමාර්ගවල නියැලෙන්න දරුවට ඉඩ දෙනවා හදන හැටි කරලා පෙන්වනවා දරුවට ඉඩ දෙනවා හදලා පෙන්වන්න මෙන්න මේක තමයි මෙයා මේ කියන්නේ ඊට පස්සේ ඉඟි එහෙම නැත්නම් මග පෙන්වීම වර්ණය කියලා කියනවා මම මේකත් උදාහරණකින්ම කියන්නේ ඉඟි දෙනවා දරුවට කේක් එක හදන්න ඉඟි ලබා දෙනවා පියවර කියලා දෙන්න එහෙම වුණොත් මෙන්න මෙහෙම වුණොත් මේ කේක් එක වැඩි වෙලාවක් අවන් එකේ තිබුණොත් මේක උඩ පුපුරනවා ඒක දරුවට කියලා දෙන්න අන්න ඒක තමයි ඉඟි එහෙම නැත්නම් මග පෙන්වීම වර්ණය කියලා කියන්නේ මග පෙන්වීමේ වර්ණය දරුවට කියලා දෙන්න මග පෙන්වන්න මේක හදන්නකොට ඉදිරියට යන ක්‍රමය පෙන්වලා දෙන්න ඊට පස්සේ සංජානන පරිවර්තනය දරුවා තුල කේක් එක හැදීම පිළිබඳව සංජානන පරිවර්තනයක් ඇති කරන්න ඕන උදාහරණයක් විදියට දරුවා මේ කේක් එක කොච්චර හොඳද කියලා හිතනද ඉඩ සලස්වන්න ඕන ඔන්න ඔය ටික තමයි ඔතන සංජානනයේ සංවේදන ඉඟි සහ සංජානන පරිවර්තනෙන් කෙරෙන. ඊට පස්සේ එනවා දෙවනි කොටස සූදානම්. දරුවා වැඩේ ඉගෙන ගන්න සූදානම්ද? ලෑස්තිද? කියලා බලන එක තමයි මෙතනින් අර්ථකථනය කියන්නේ. ක්‍රියාකාරමක් කරන්න සූදානම් වෙන එක තමයි මෙතනින් කියන්නේ. ඒක තමයි සූදානම කියන්නේ. අපි පන්තියට ගිහිල්ලා අද අපි කරන්නේ ශාකබද්ධ කිරීම. දරුවනේ ඔයාලා ලෑස්තිද? ඔය ටීචර්ලා ගින් අද අපි කරන්නේ ප්‍රස්ථාපිරලු. ඔයාලා ප්‍රස්ථාපිරලු හොයාගෙන ආවත්. අන්නේ අහන්නේ සූදානම තමයි. පාඩම ආරම්භ කරනකොට අද වැඩේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. දැනුම අවශ්‍ය බවට දැනුම අවශ්‍ය අයට මිශ්‍ර කරන අනුපාතය මිශ්‍ර කරන අවස්ථාව කොච්චර වෙලාවක් අවන් එකේ තියෙනවද ඒවා ටික දරුවට කියලා දෙන්න ඕන මානසිකව මෙයා සූදානම් කරන්න ඕන එයාගේ මනසේ ඒවා ටික කේක් එකද හදන ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් බව මිශ්‍ර කරන අනුපාතය පිළිබඳ දැනුවත් බව ඊට පස්සේ භෞතික සූදානම් භෞතික සූදානම් අවශ්‍ය ද්‍රව්‍ය තත්ත්ව සපයගෙනද තියෙන්නේ කියලා දැනුවත් වෙන එක කේක් එක හදන්න අවන් එක තියෙනවද පිටි ගෙනල්ලාද ඊය සූදානම් බව දරුවෝ ක්‍රියාකාරකම අද කේක් හදනවා කිව්වහම ඉන්ටර්වල් එකේ ඉඳලා අවසාන පීරියඩ් එකේ තියනවා ආ ටීචර් අද කේක් හදනවනේ අර අහන්න එනවා ඉන්ටර්වල් එකේ දරුවෝ චිත්ත වේගීය සූදානම ක්‍රියාකාරකම කරන්න තියෙන කැමැත්ත ඇල්ම නොවිසිලිමත් බව උනන්දුව තමයි මේකෙන් කියවෙන්නේ එහෙනම් මානසික සූදානම මනසින් දරුවා මේවා අවශ්‍යයි කියලා දැනගන්න ඕන භෞතික විදිහට ඒවා සපයගෙන තියෙන්න ඕන ඊට අමතරව චිත්ත වේගීය විදිහට මේවා ක්‍රියාකාරකම කරන්න ඇති කැමැත්ත ඇල්ම නොවිසිලිමත් බව මෙතන තියෙන්න ඕන ඔන්න ඔය ටික තමයි සූදානමෙන් කියන්නේ
තප්පරයක් ඉන්න මාර්ග මාර්ගෝපදේශිත ප්‍රතිචාරය ගුරුවරයා මාර්ගෝපදේශකයා ලෙස කරලා පෙන්වන්න ඕන නිකන් දරුවන්ට කේක් හදන්න බෑ ගුරුවරයා කරලා පෙන්වන්න ඕන ආදර්ශනය කරලා පෙන්වන්න ඕන මෙන්න මේක තමයි මෙතනින් කියන්නේ පොඩි පන්ති වල ගුරුවරයා ප්‍රතිචාරය කොටස් දෙකකට බෙදෙනවා අනුකරණය සහ තත්වරද එහෙම නැත්නම් බහුවිධ ප්‍රතිචාරය ප්‍රතිචාරය කියන්නේ ගුරුවරයා කරන දේ දරුවෝ කරන්න උත්සාහ කරන එක තමයි ප්‍රතිචාරය කඩදාසි බෝට්ටුව ගුරුවරයා හදපුවම දරුවෝත් කොළ කෑල්ලක් කිරාගෙන ඒක හදන්න ඔට්ටු වෙන එක මාර්ගෝපදේශිත ප්‍රතිචාරය ගුරුවරයා මාර්ගෝපදේශිකයි අනුකරණය කියන්නේ ගුරුවරයා කරන දේ බලාන ඉඳලා දරුවෝ කරන්න පටන් ගන්න. ප්‍රතිචාරය කියන්නේ උත්සාහ කරන එක මේක කරන එක. තත්වරද ක්‍රමය කියන්නේ ට්‍රයල් ඇන් එරර් සිස්ටම් කියන්නේ බහුවිධ ප්‍රතිචාරය දරුවෝ වැරදි වැරදි ඉගෙන ගන්නවා පේනවා. එහෙම වුණාම බහුවිධ ප්‍රතිචාර පේනවා. බෝට්ටු අනිත් පැත්තට නමලා සමහරුන්ගේ බෝට්ටු දිග ඇරෙන එක එක ප්‍රතිචාරයන් අපිට පේනවා. කුසලතාවයේ දරුවන්ට එකවරම එන්නේ නැහැ. වැරදි වැරදි තමයි හරි දේ දකින්න පුළුවන්. ඒක තමයි මෙතනින් කියන්නේ. බලන්නකො කල්පනා කරලා චිත්‍රයක් අඳිනකොට දරුවෝ කීසරයක් රබර් කෑල්ල අරලා අරගෙන ගහපු ඉරි මකනවාද කියලා. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ හතරවෙනි එක යාන්ත්‍රණය. ඉගෙනගත්ත ක්‍රියාකාරකමේ විශ්වාසයකින් හා සංගතභාවයකින් යුතුව නිරත වීමේ හැකියාව. තමයි යාන්ත්‍රණය කියලා කියන්නේ. වැඩේ දිගටම ඇදගෙන යන්න හැකියාව, ගොඩ දැමීමේ හැකියාව අපේ භාෂාවෙන් කියනවා. ක්‍රියාව කරන අවස්ථා කීපයක් දුන්නොත් දරුවෝ යාන්ත්‍රණ මට්ටමට එනවා. ක්‍රියාවන් කරන අවස්ථා කීපයක් දුන්නොත් එතෙන්ට දරුවා එනවා. බලන්නකෝ සංගීත ටීචර්ට මතක ඇති දරුවන්ට ගීතයක් ගායනා කරන්න කිව්වහම තනි තනියම දරුවන්ට ඔයා එක සැරයක් කියලා දරුවට කියන්න කිව්වොත් දරුවා බිම හාරනවා දරුවා බෑ කියනවා හේතු කියනවා බෑ කි මේකට නොකියන් උගුර රිදෙයි රිදි දෙනවා කියයි දරුවෝ බිම බලා ගන්නවා එහෙනම් ඒ වෙලාවේ දරුවන්ගේ සොසංකල්පයේ හැල්ලු වෙනවා එහෙම කරන්න නැතුව ඔයත් එක්ක කීප වරක් ගායනා කරලා පස්සේ දරුවන්ට පොදුවේ ගායනා කරන්න දීලා පස්සේ ඉඩ දෙන්න තනි තනියම ගායනා කරන්න. අන්න දරුවෝ ඇදගෙන යනවා. අන්න දරුවෝ ගීතේ කොට දාලා දෙනවා. එහෙමයි කරන්න ඕන. කුසලතාවයේ උගන්නපු ගමන් දරුවෝ අපහසුතාවයට පත් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. එතකොට මේ සංජානනයේ සූදානම මාර්ගෝපදේශිත ප්‍රතිචාරයේ යාන්ත්‍රණය කියන්නේ සිම්සන් මහත්තයාට අනුව කුසලතා ඉගැන්වීමේ මූලික පියවර ටික මේව තමයි ගුරු සාධක ගුරුවරයාට මෙච්චරයි කරන්න පුළුවන් කියලා යා කියන්නේ එතනින් එහාට දරුවා ගොඩනගා ගන්න මෙන්න හතර පස්වෙනි එක එනවා සංකීර්ණ ප්‍රකාශිත ප්‍රතිචාරය උගත් චාලක ක්‍රියාකාරකම ගැන මේ මට්ටමේදී මනා ප්‍රවීණත්වයක් දරුවට ලැබෙනවා කේක් එක හදන එක ගැන එක්ස්පර්ට්
උගත් ක්‍රියාකාරකම් වල සංකීර්ණ ලක්ෂණ දකින්න පුළුවන් මේ වෙලාව. දෙහි නැති වුණොත් සිට්‍රික් ඇසිඩ් දාලා කේක් එක හදන්න කොට දා ගන්න දන්නව. අවන් එක නැත්තම් මොකක් හරි ක්‍රමයකට ඒක කොට දා ගන්න දන්න. අවන් එක නැතුව නම් බැරි වෙයි. සමහරවිට මුට්ටියක් උඩ නමලා හරි අර හුමාලෙන් තම්බලා හරි ඕක කොට දාවි. ඉක්මනින් නිවැරදිව සංගතව පැකිලීමකින් තොරව ක්‍රියාකාරකම සිදු කරන්න හැකියාව මේ වෙලාවේ තියෙනවා. එතකොට මේ මට්ටමේ සිසුන් දක්වන නිර්ණායක මොනවද කියලා ඇහුවොත් ඒවා කෙටි ප්‍රශ්න නම් එන්නේ නැහෙනේ. ඉක්මනින් කරන්න පුළුවන් වැඩේ සංකීර්ණ ප්‍රකාශිත අවස්ථාවේ නිවැරදිව කරන්න පුළුවන්, සංගතව කරන්න පුළුවන්, පැකිලීමකින් තොරව කරන්න පුළුවන්. අර ගීත ගායනා කරන්න කිව්වම් බිම හාරපු ළමයා පැනලා දෙන්නේ ගීතේ. දරුවන්ට නැවත නැවත කරවන එක සතත අභ්‍යාස කියලා අපි කියනවා. කරපුවම මෙතනින් ඉදිරියට යන්න පුළුවන්, පියවර වලට යන්න පුළුවන්. අභ්‍යන්තර දරුවා ඇතුලේ අභ්‍යන්තර පෙළඹීමක් ඇති වෙනවා. එතකොට දරුවා ඉදිරියට තල්ලු කරනවා. ඉදිරි පියවරවල් වලට යමන් යමන් කියලා බල කරනවා තමන් තුල ඇති වෙන පෙළඹීම. චිත්‍ර ටීචර් මතක ඇති. ඔහම චිත්‍ර කීපයක් ඇඳෙව්වම රූලෙන් පිට යන්නේ නැතුව දරුවා චිත්‍ර ටික පාඩ කරනවා. පාට හොඳට ගලපනවා. පාට හොඳට වර්ණ සංයෝජනයට අදාළව ගන්නවා, තෝරගන්නවා. නැටුමක නම් මූනේ බය වෙලා තිබුණ එක නැතුව හොඳ භාව ප්‍රකාශනයක් එනවා. ප්‍රවීණේකට සමාන විදිහට ලදුවා පත් වෙන. ඊළඟට එනවා සමායෝග. අනුගත වීම, එහෙම නැත්නම් අනුවර්තනය. ඔය තුනෙන්ම කියන්නේ සමායෝග කියන එකම තමයි. ස්ථානයට ගැළපෙන විදිහට, අවස්ථාවට ගැළපෙන විදිහට උගත් චාලක ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන එක තමයි අපි කියන්නේ සමායෝගය, එහෙම නැත්නම් අනුවර්තනය. මේක හැඩ ගැසීම කියලා කියන්න පුළුවන් මේකට. ගැටලු සහගත තත්වයකදී උනාට උගත් කුසලතාවය දරුවා ඉදිරිපත් කරනවා. සමායෝගයක් නැහැ. කේක් එක හදන්න දෙහි ගේන අමතක වුණා. දරුවා බය වෙන්නේ නැහැ. දරුවා වෙන විකල්පයක් යොදාගෙන බිත්තර ගේන අමතක වුණා. පාන් පිටි ටිකක් හරි දාලා වැඩේ ෂේප් කරගන්න. අර ද්‍රව්‍ය නැත්තම් මේක දාලා හරි අර රසය ලබා ගැනීම හැකියාව දරුවාට තියෙනවා. ඒක ප්‍රවීණත්වයේ ලබලා ඒ තැනට ඕන විදියට අනුවර්තනය වෙන්න දරුවා දන්නවා. ඊට පස්සේ එනවා නිර්මාණය. ස්වයං නිර්මාණයක් ඉදිරිපත් කරන ගැටලු අනපේක්ෂිත තත්වයන් පසා කරගෙන පසාරු කරගෙන පරදා ගිහිල්ලා දරුවා නිර්මාණය, ස්වය නිර්මාණය, තමන් විසින් හදාගත්ත නිර්මාණයක් ඉදිරිපත් කරනවා. නිර්මාණයේ නැටුම් ටීචර් කියලා දුන්නු ගොඩසරඹ පද දෙක දාලා හෙට තියෙන අර මොකද්ද අර හිරු මොන මොන ස්ටයිකටද දරුවා නැටුමක් හදාගෙන නටනවා, නටලා ජයග්‍රහණය කරනවා. ගීතයකට නටලා තමන්ගේ ස්වය නිර්මාණයක ඉදිරිපත් කරනවා. මෙන්න මේක තමයි නිර්මාණ. එහෙනම් මේ කියපු සංකීර්ණ ප්‍රකාශිත ප්‍රතිචාර, සමායෝග හරි අනුගත වීම, නිර්මාණය කියන ඒවා නිපුණයින්ගේ මට්ටම්. මේවා ඇති වෙන්නේ හුදෙක්ම දරුවාගේ උනන්දුව මතමයි. මේක ඇති වෙන්න දරුවාගේ උගත් කුසලතාවය, එහෙම නැත්නම් ශිෂ්‍යයා තුළ ඇති කැමැත්ත, උනන්දුව කියන එක වැදගත් වෙන්නේ. මේකට ගුරුවරයාට ඍජුවම දායකත්වය දක්වන්න බෑ. ගුරුවරයා විදියට අපිට කරන්න පුළුවන් දරුවා උනන්දු කරන එක පමණමයි. අන්න විශ්වවිද්‍යාලේ තියෙනවා එතන යමං, අන්න එතන තියෙනවා උඹට නිදහස. අපිට පුළුවන් ඒක පෙන්න දරුවා ප්‍රොමෝට් කරන්න. එතන දරුවා තමයි තීරණය කරන්නේ පාඩම් කරනවද නැද්ද කියන. ගුරුවරයා ඉදිරිපත් කරන පාඩම් වල අරමුණු වල සංකීර්ණ ප්‍රකාශිත ප්‍රතිචාර, අනුවර්තන, නිර්මාණ අනිවාර්යෙන්ම අන්තර්ගත වෙන්න ඕන. ඒක තමයි මෙන්න මේ මනෝචාලක පැත්තෙන් කියන්නේ. ගුරුවරයාට දෙන උපදේශය ඒකයි. උඹගේ පාඩම් සැලසුම් වල මෙන්න මේවා දාපන්. දරුවට කිට්ටු වෙන්න බැයි නම් උඹ ඒවා ටික වක්‍රාකාරයෙන් දීලා දරුවා ඇතෙන්ට ගෙනියපන් කියන එක තමයි මේකෙන් කරන්නේ. ඔය ටික තමයි මේකේ කියන්නේ. තේරුණාද? තේරුණාද?
සංකීර්ණ වැඩිද? නෑ නෑ ඉත පැහැදිලි. දැන් ඊළඟට මමත් මැද්දෙන් ආවේ ටීචර් මටත්